සාකච්ඡා වෙච්ච එහෙම පටන් ගන්න මම කරුණු දෙකක් විතරක් කියන්න ඕනේ බොහෝ අයට අමතක වෙනවා බොහෝ අයට අමතක වෙනවා ඔබගේ ආණ්ඩුවක් යටතේ තමයි ඔබලාගේ ආණ්ඩුවක් යටතේ තමයි ඔබලාගේ හාම් පුත්තුන්ගේ ආණ්ඩුව යටතේ 80,000ක් වැඩ වර්ජන කියස් කරා මතකද ඔව් රවුෆාගේ මාතය එතකොට පාර්ලිමේන්තුවේ ඇවිල්ලත් නැහැ ඔව් 80,000ක් අස්කරා වැඩ වර්ජනයක් රුපියල් 2.50 කිල්ලුවා කියලා රුපියල් 2.50 කිල්ලුවා කියලා දැන් කතා කරනවා දැන් කතා කරනවා වේදනාව ගැන අද මේ ප්‍රශ්න තුලත් මේ මාසේ සියලු රාජ්‍ය සේවකයන්ට සංස්ථා සේවකයන්ට හිමි වැටුප්පපි ලබා දුන්න මාසේ ආරම්භයේදී ඒක මුදල්ලන්තුම ප්‍රකාශ කරලා ගියේ ඇයි ඔබලා මේවා ඇහෙන්නේ නැති අය වගේ හැසිරෙන්නේ ජනතාව නොමග යවීමටනේ රටක් නොමග යවීමටනේ දේශයට විරුද්ධවනේ මේ කතා කරන්නේ අද දේශයට විරුද්ධව මෙවැනි ඊට පස්සේ කිව්වා ඊට පස්සේ ඇහුවා මොකද මේ සලස්ම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය ගිනියන්න කියලා මං කනගාටු වෙන හරි මතක් කරනවා මගේ මිත්‍ර හිටපු අගමැතිතුමා හිටියයි වෙලේ පාර්ලිමේන්තුවේ අපේ අග්‍රාමාත්‍යතුමා ඔබතුමාලා අපි දැක්කා කරපු හදිය ප්‍රජාතන්ත්‍රවාදයට ලැජ්ජ නැතුව කතා කරනවා නොදන්නව නම් ඉගෙන ගන්න පොත්පත් ඇරලා ඉගෙන ගන්න බාකීර් මාතර මැතිතුමාගේ තාත්තා මේ පුටුවේ හිටියේ දා එතුමා ඒ ගැන වැඩි කැමැත්තක් දැක්කපු නැති නිසා එතුමාව ඇමති ගමින් අයින් කරා අන්න කතානායක ගමින් අයින් කළා ඇමති කරා Do you remember that? Do you remember that MTS? My good friend MTS. I respect Honorable Bakir Makar. In a bigger country. Oh. 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 ඔව් බකිර් මාකරට පියතුමා ගැනත් මං ගැනත් සදහන් කළා මම එතුමාට කතා මතක් කරන්න කැමති ඔබතුමන්ගේ පියතුමන් 65 ඉඳන් 70 වෙනකන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයා හැටියට හිටියා එතුමන් ජීවත් වෙලා හිටියා නම් ඔබතුමා එතුමන්ටත් අපහාස කරා යෝ විදියට මම ඔබතුමලා වගේ දිව දෙකෙන් කතා කරන්නේ නැහැ ඩඩ්ලි සේනානායක කියන්නේ උතුම් නායකෙක් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරපු නායකෙක් ඔබට දැන් මම මතක් කරන්නම් වෙච්ච සිද්ධිය එක්සත් ජාතිපක්ෂයේ නායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති වර්ණයෙන් දිනලා මොකද කරේ අනුරාධපුරට ගිහිල්ලා කුවා රෝල් ද ඉලෙක්ටෝරල් මැප් පෝස්ට්පෝන් ද ජෙනරල් ඉලෙක්ෂන් මතකද ප්‍රජාතන්ත්‍රවාදයට පීපාර එන්න හැටි අවුරුදු ගණනාවකට ඡන්දය තිබ්බේ නැහැ රට විනාශ වුණා රටේ ජනතාවගේ ජීවිත විනාශ කරා මරලා දැම්මා ඒක නිසා ඉතින් ඔබගේ පියා ඒ පුටුවෙන් ඒ ගැන වැඩි සතුටක් දක්වපු නැති නිසා ඔව ඇමැතිකමකට ඉවත් කරලා පසු මිනිස්ටර් විතවුට පෝට්ෆෝලියෝ ඔන්රබල් බකිර් මාකර් I respect him because I knew him as a young member he used to always guide us never allowing this type of petty things to be raised in parliament for national sake ඉතින් මම කරු කතානායකතුමනි රෝඩ් මැප් එකයි අවශ්‍ය වැඩපිළිවෙලයි මුදල්මැතිතුමා පැමිණියාම මේ අර්බුදකාරී වේලාවකදී අපි අග්‍රාමාත්‍යතුමා මෙතන සිටිනවා එතුමා එකඟ වුණා වැඩපිළිවෙලේ ඉතිරි කොටසත් ඒ වගේම අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයන් ගැන පියවර ගන්න